right නියමයි නියමයි wonderful බාන හරියටම peak to peak ඕන මම පෙන්නන බාන 30 MHz frequency එක exactly frequency එක තියනවා කිසිම වෙනසක් නැහැ සිග්නල්ට් එකේ වැඩක්ම නෙමෙයි ඇත්තටම function generator එක දැන් සේරම cable වල ඉඳගෙන මේ දේවල් වෙන්න ඕනේ එහෙම නැත්තම් ගන්න බෑ බලන්න හරි අද Taiwan කියලා පිළිගන්නවා මගේ electronic youtube channel එකට අද ගෙනල්ලා තියෙන්නේ function signal generator එකක් review එකට ඉතින් උගලට බතකෙති මගේ පළවෙනි function generator එක ඉදිරි මන් තෝරගත්තේ මේ KK Moon FY8300 කියන මෙන්න මේ function generator එක ඉතින් මේක 3 phase function generator එකක් අතරමිකුත්තේම මේක සෑහෙන වැඩ කොටසක් කරගන්න පුළුවන් මතක ඇති අපි කොහොම 64 මායන් කියලා වෙනම වීඩියෝකුත් අරන් ගියා මේකේ ඇත්තටම wave form 64ක් ගන්න පුළුවන් කියාවක් තියෙන හින්දා ඉතින් ඒකෙන් පස්සේ මට තව function generator එකක් ඕන කරලා තිබ්බා මගේ class වල වැඩවලට ඉතින් මම ඔන්න අද ගෙනක් තිනවා තවත් අලුත් වර්ගයේ function generator එකක් මේක unity කියන brand එකේ එකක් ඉතින් ඔබට දන්නව දැන් මේ වෙද්දි මගේ ගොඩක් entry brand උත් තිබ්බා review වලට දාලා ඉතින් ඒ අතරින් මම තෝරගත්තේ unity කියන brand එක. ඉතින් ඇයි මේකයි මේකයි වෙනස? විශේෂ කතන්දරය කිව්වොත් එම මෙහෙමයි. මේක මම ඒ දවස්වල ගත්තේ මම කනකොට ₹20,000ක් වගේනේ හරියටම උනේ. ඉතින් ඒ ගානත් එක ගන්නකොට මට තව එකක් ගන්න ඕනකම ආව වෙලාවයි මම කල්පනා කරපු දෙය. මොකද සාමාන්‍ය අපි දන්න දෙයක් අපි එකම ಜಾති බඩුට අපි නැවත නැවත ගන්නෙ නැහැ. සාමාන්‍යයෙන් තව එකක් ගන්නව නම් අපිට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා අපි කරන්න ඕනේ තවත් වෙන වර්ගයකින් ගන්න එක. මොකද හදිසියරි අපි දන්නේ නැහැ අපිට මොන හරි ඩිෆරන්ස් කේස් එකකදී සමහරක් විට මේක අවුලක් ගියොත් එම් අපිට ඒ මොඩල් එකකින් වැඩේ කරගන්න බැරි වෙන්න පුළුවන් නේද? අපිට වෙනස් එකක් ගන්න එක හොඳයි. ඉතින් ඒක හන්දෙන් මම මේ පාර තෝරගත්තේ unity කියන බ්‍රෑන්ඩ් එක. ඇත්තටම මේක දැන් මම ඒ දවස්වල 20,000ට අතර දැන් ₹30,000ක් විතර වෙලා තිනවා මේ වෙද්දි ගණන්. ඉතින් ඒ අස්රින් ගන්නකොට මේක 2 channel function signal function generator එකක්. ඉතින් මේක 25,000ක් වගේ තමයි හැබැයි උනේ. තව ඉතින් මේක 3 phase එක ඒ ගන්න තමයි. හැබැයි මේක brand එක unity. ඉතින් අපි පොඩ්ඩක් බලමු unity brand එක කොහොමද quality කියන එකදී මට නම් මේක කියන්නේ මේ issue එකක් ආවනේ. මේකේ තියෙන facilities එක ගන්නකොට මේකේ සමහරක් වෙලාවලට පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. ඉතින් ඒ ටිකත් එක්ක මම මේක තෝරගත්තේ. හැබැයි මේක 10 MHz function signal generator එකක්. හැබැයි මම මේ order කරපු එක නම් 30 MHz විතර එකක්. ඉතින් ඇත්තටම 5000 විතර difference එකක් තියෙනවා එහෙම බැලුවට පස්සේ. කොහොම නමුත් උපකරණ වටිනාකම රුපියල් 24000 ගණක් වගේ වුණේ. ඒ හරිනකොට මෙතෙන්දී අපිට custom tax එක වැඩිලා තියෙනවා 1136ක් විදිහට වැඩිලා තියෙනවා. ඉතින් වැඩි කතා ඕනේ අපි මේකේ රිව්යු එකට යන්න කියලා හදන්නේ. මේකේ වර්ග ප්‍රධාන වශයෙන් මෙගාහර්ට්ස් 30ක් සහ මෙගාහර්ට්ස් 60 මොඩල් දෙකකින් අපිට බලා ගන්න පුළුවන්. ඒ දේවල් තමයි තියෙන්නේ 40 bit සාමාන්‍ය ආකාරයේ මේකේ වගේම අපිට බලා ගන්න පුළුවන්. වේව් ෆෝමැට් ප්‍රධාන ආකාරය ඇත්තටම 5ක වගේ ප්‍රමාණයක් sorry වේව් ෆෝමැට් 6ක වගේ ප්‍රමාණයක් සාමාන්‍යයෙන් තියෙනවා. ස්විච් මොඩ් එක ලොග් ග්‍රීනිය විදිහට තියෙනවා. ඒක වඩාත් හොඳයි. සයින් වේව් එකේදී විතර ඇත්තටම ගොඩක් functions වලදී මෙගාහර්ට්ස් ලොකු ගණන් යන්න පුළුවන්කම් තියෙන නමුත් ස්ක්වයර් පල්ස් ආබිටරි විදිහට ගන්නකොට එක එක ප්‍රමාණවලදීද මේක දක්වලා තිනවා සයින් වේව් එක නම් 30 MHz එකක් ගන්න පුළුවන් මේක 10 MHz නේ ඉතින් කොහොම වුණත් මේක 3 phase හැබැයි මේක 2 phase එකක් right okay accuracy එක ගැන මේකේ data sheet එකේ සඳහන් කරලා තියෙනවා නමුත් ඒක ගැන කතා කරන්න දෙයක් අපිට ඇත්තටම නැහැ ඒ දේවල් හරි ඉතින් විශේෂ දෙයකට තියෙන්නේ මේකේ ටිකක් ලොකු display එකක් තියෙනවා ඉතින් කතා බහ අතරතුර අපි මේක පැක් එක අපි අන්පැක් කරලා බලමු සෙලෝ ටේප් සෙට් එකක් එක්ක තියෙන්නේ හරි මේ විදිහට මට ඉස්සෙල්ලාම අන්පැක් කරගන්න පුළුවන් අන්බොක්සින් එකේදී ඉස්සෙල්ලාම මට पेपर एक हमला तीनों मम्मी को ऑर्डर करिए बैंगूड की साइट टेकिंग मेतन दी मेतन दी फ्रेट चार्ज तो लोगों लगे एक तमाय तीन आप इटे को मत मेतन दी वैध करता हूँ हैं इतनी मेरे जिन आप इटे पौड़ी डॉक्यूमेंटेशन ऑपरेशनल गाइड एक हमला तीनों बहुत मस सिंपल ऑपरेशन गाइड है मैं कहता हूँ අපිට කම්පියුටර් එකක් through control කරන්න පුළුවන් ඒක තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ ඊට අමතරව අපිට කේබල් ප්‍රොබ්ස් ප්‍රධාන වර්ග එකකුත් සහ මේ විදියට
BNC connector දෙකක් විතරක් තියෙන අපිට කේබල් එකක් හම්බෙලා තිනවා ඒ දේවල් තමයි විශේෂයෙන් තියෙන්නේ මේක නම් හැබැයි හොඳ මහත වය එකක් තමයි පේන්නේ අපි මේකත් බලමු ඊට අමතරව ගත්තට පස්සේ අපිට හම්බෙනවා මේකත් බලමු right අපිට USB power up කරන්න පුළුවන් එකක් හම්බෙලා තියෙනවා ඒ කියන්නේ මේක 5 volt වලින් support කරනවා කියන එකයි ඊට පස්සේ මේ වගේ අපිට මේක මොකද්ද මේක ඇත්තටම switching adapter එකක් කියලා තමයි මේක සඳහන් කරලා තියෙන්නේ මේකේ voltage එක සඳහන් කරලා තියෙනවා 5 volt 2 amps කියලා 10 watt කියලා සඳහන් කරලා තිනවා සාමාන්‍ය ටිකක් බර තියෙන එකක් මේකේ මෙන්න මේ වගේ කොටස් දෙකක් තමයි තියෙන්නේ අපිට මෙතෙන් දෙවල තියෙනවා convert එකක් අපිට මේක square type වලට මේ විදිහට lazy plug කරලා ඉවරලා connect කරගන්න පුළුවන් මේ වගේම හරිම වටිනා කෙනෙක් අපිට round shape එකේ සාමාන්‍ය එකක් හම්බෙලා තියෙනවා right ඒ දෙවල් ටික තමයි තියෙන්නේ right මෙන්න මේ විදිහට මට දැන් එළියට ගන්න පුළුවන් මගේ punch and generate එක මම box එක අයින් කරනවා ඔයගොල්ලන්ට පේනවාද මේක බොහොම පුංචි ප්‍රමාණයක බොහොම අපූරු punch and generate එකක් right මේ විදිහට බොහොම හොඳ ලස්සන packaging එකක් තියෙනවා අපි මේක අයින් කරගත්තොත් right එන්න මේ විදිහට punch and generate එක තියෙනවා ඉතින් මොකද කියන්නේ ඒ කාලේ 20000යි අද 25000යි අතර වෙනස මේ තියෙන්නේ right හොඳ සුන්දුකුත් තියෙනවා right අපි මේක චුට්ටක් ලං වෙලා බලමු කොහොමද පේන්නේ කියන එක right ඉතින් මේ විදිහට ඔයගලන්ට පේනවාද මේක බොහොම මගේ අත සයිස් එක ගත්තොත් එම් සාමාන්‍ය අපේ අතක සයිස් එකක විතර බොහොම චූටි ටයිප් එකේ පංච එන්ජිනේට එක ඉතින් මේසයක් ගාව තියාගන්න කෙනෙකුට ඇති වැඩ කරන් යන්නේ ඒ වගේම හොඳ අර ලුකු ඔස්ටෝස්කෝප් පොඩි ටයිප් එකක් තියෙන ඉතින් මම ගොඩක් ආසුණා මේ මට හම්බෙලා තියෙන මේ පොඩි ඩිස්ප්ලේ එකයි මේකයි එක බලනකොට ෂා මේක මරු නේද කියලා ඉවරලා ඉතින් මේ පැත්තේ තියෙනවා අපිට FSK sync output එකක් තියෙනවා ඊට පස්සේ අපේ සාමාන්‍ය 1-2 channel output එක තියෙනවා ඒ ටික තමයි තියෙන්නේ මේකේ මුකුත් අපිට ස්ටෑන්ඩ් එකක් නැහැ මේ විදිහට තියලා තියන් තමයි තියෙන්නේ මේක බොහොම හොඳ රොටරි එන්කෝඩර් ටයිප් එකක් බොහොම හොඳ ලස්සනට කට් වෙනවා මේකත් ඇත්තටම හරිම ස්මූත් හොඳ මේ රබර් සිලිකන් එකක් තියෙන්නේ හරිම ස්මූත් ස්විච් එකක් මේක බටන් ටිකත් ඒ වගේම තමයි බොහොම හොඳ ටයිප් එකකට පේන්න තියෙනවා මේවත් හරිම ෂෝක් වැඩි බරක් නැහැ ඇත්තටම මොබයිල් ෆෝන් එකකට වඩා නම් පොඩ්ඩක් බරයි ඒ ටික තමයි තියෙන්නේ හරි ඉතින් වැඩි වෙලා අවශ්‍ය නැහැ අපිට මේක පවර් අප් කරලා බලන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන වාසිය 5 volt USB type model එකක් හන්දා බොහෝ විට අපිට ඇත්තටම හොඳ ලේසි තත්ත්වයක් තියෙනවා මේ කෙලින්ම අපිට power bank එකක් අරහා වුණත් මේක use කරන්න පුළුවන් facility එක තියෙන හන්දා. හරි. ඔන්න මම දැන් 5 volt adapter එක plug කරලා තියෙන්නේ. මම මේ විදිහට මේක මේ පැත්තේ තියෙන එකට plug කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනදි බොහොම ලස්සන චූටි පොඩි ටයිප් එකේ ස්විච් එකක් තිනවා. මම මේ ස්විච් එක ඔන් කරන්නම්. රයිට් මේ විදිහට ලස්සනට බූට් වෙනවා පේනවා. ෂා. වෙරි ෆාස්ට්. මේක නම් ඊටදී වේගෙන් බූට් වුණා. අනේ ඒකත් ඒ වගේ ටයිම් එක තමයි කිව්වේ. රයිට් ඉතින් මොනවද අපිට පේන්නේ? channel 1, channel 2 කියලා තියෙනවා. අපිට මෙතනින් තෝරන්න පුළුවන් මොඩ් එක. මොඩ් එක යටතේදී අපිට ෆ්‍රීකවෙන්සි වේව් ටික සිලෙක්ට් කරන්න පුළුවන් යා මෙතනින් අපිට හදන්න පුළුවන් පී ටු පී කොච්චරද කියන එක මැද බටන් එක ප්‍රෙස් කරලා මේ විදිහට අපිට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් 1-2 වෝල්ට් විතර සිග්නල් එකක් ගන්න ට්‍රයි කරන්න ඊට පස්සේ අපි ෆ්‍රීකවෙන්සි එක හදන්න නැවත පාරක් මෙතනක දැන් අතට ෆ්‍රීකවෙන්සි කිලෝහර්ට්ස් එකක් එන අපි එක එහෙම තියමු ෆේස් ඇන්ගල් එක වෙනස් කරන්න ඕනේ අප්සෙට් එකත් ඔය ගන්න තියමු රයිට් මම channel 1 එකට මේ අපේ කේබල් එක අපිට හම්බෙලා තියෙන මේ තියෙන්නේ වය කනෙක්ට් එක මේකත් සාමාන්‍යයෙන් හොඳයි අතටම මේ තියෙන මගේ කලින් ආපු එක කලින් ෆන්ක්ෂන් ජෙනරේටර් එක අපික ඔයගලන්ට පේනවත් දැන්නේ මේ දෙකේ වෙනස මේක ගොඩක් පුංචි මේක ටිකක් හොඳ
මෙටීරියල් එකක හොඳ ක්‍රොකඩයිල් ක්ලිප්ස් එහෙමත් හම්බෙලා තියෙනවා. මේ වයර් එක ටිකක් හොඳ මහතට තියෙනවා. BNC එකත් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් බවක් පේනවා. අපිට කොහොමත් මේක නම් ඉතින් normal තමයි. එහෙම කියන්නේ විශේෂ අවුලක් නැහැ. right. මම ඔසිලෝස්කෝප් එක කනෙක්ට් කරලා ඉවරලා ඔයගලන්ට පෙන්නන්නම් අවුට්පුට් එක කොහොමද කියන එක. right. දැන් මම මේ විදිහට කනෙක්ට් කරලා තිනේ මේකේ අවුට්පුට් ඔන් ඔෆ් ෆන්ක්ෂන් එකක් තියෙනවද? යා. channel 1 ඔන් කරන්න පුළුවන්. කොහොම බලමු. දැන් ගහලා තියෙන්නේ channel channel 2 වලට දැන් plug කරලා තියෙන්නේ. මේක අපිට පේන්නේ channel 1 වලට නෙවෙයි. මම මේක channel 1ට කනෙක්ට් කරන්න. right. දැන් මේ විදිහේ එන wave format එක channel 1 වලදී බලමු channel 1 වලට මොකක්ද කියලා. sine wave එකක් තියෙන්නේ. right hari me vidiyata thina bala ganna pulla man auto set dennan api balamu kohomada clean da nice da kiyana eka right chuti modification ekak thiyenawa wave eke e harna kota vena issue ekak neha apita meka hodata bala ganna nan api meka kelima direct api connect kala balamu apita me hambela thiyena additional cable එකත් එක්ක මේක අපි connect කරලා බලමු අපි joint දාන්න නැතුව එතකොට තමයි අපිට හරියටම බලන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද output එක තියෙන්නේ කියන එක right මේ විදිහට මම මේ cable එක අරගෙන අපිට ඇවිල්ලා තියෙන එක පාවිච්චි කළාම ප්‍රශ්නේ කොහොමත් නැහෙනේ හරි මම oscilloscope එකට මේක connect කරලා බලන්න आंड देख पट नीट डिस्प्ले ऑटो सेट हरीम नीट एगे अब मे कनेक्शन पॉइंट के तम लूज कनेक्शन मार नीट अभी बहुम क्लियर हरीम क्लियर नियम साइन बदला अभी फ्रीक्वेंसी गे वंडरफुल हरी तो 1 किलोहर्ट्ज़ 1.00000 මේ මම්මේ සිග්නල් ඔසිලෝස්කෝප් එකට උඟාක් කාස ඔන්න ඔය හේතුවෙන් තමයි මේක ෆ්‍රීකවෙන්සිස් එහෙම ආයි නැහැ උලියටම පෙන්නනවා. ඉතින් බාන කොයිතරම් ඇකියුරේට්ද කියලා ඒ අතින් බලුවට පස්සේ මෙෂර්මන්ට් රේන්ජ් එක ගත්තත් අපි බැලුවොත් මේ මෙෂර්මන්ට් රේන්ජ් එකේදී අපිට 1 වෝල්ට් 1.02 පෙන්නවා. පීක් ටු පීක් නම් 1 වෝල්ට් ඇවිල්ලා තියෙන්නේ. සෝරි 2 වෝල්ට් හරි. 2.04 නේ. ඒක නම් normal issue එකක් නැහැ. හැබැයි වෙන කියන්නේ issue එකක් නම් ඇත්තටම නැහැ ඒකේ. ඉතින් වැඩි වෙලා අවශ්‍ය නැහැ මම කියන්න හදන්නේ කෙලින්ම අපි මේකේ ෆ්‍රීකවෙන්සි එක ෂණික වැඩි කරලා බලමු මෙගාහර්ට්ස් වලට අපි වැඩි කරලා බලමු රයිට් අප බලමු මේක මෙගාහර්ට්ස් වලට දාගන්න පුළුවන්ද කියලා right එක පාරට ආපුලෝ මෙතනින් අපිට කොහොම බලන්න හරි මෙගාහර්ට්ස් ආවිත් නේ මෙගාහර්ට්ස් 5.4 කියලා තියෙන්නේ බලන්න ඔයගලන්ට මේ වගේ එකක් පේනවා මම මෙෂර්මන්ට් අයින් කරලා ඔටෝ සෙට් දෙන්නම් අපි බලමු 5 මෙගාහර්ට්ස් කොහොමද මේකේ එන්නේ කියන එක වව් නියමයි නියමයි 5.4ද ආවේ නෑ right 5.4 බලන්න කොයි තරම් ඇකියුරේට්ද කියලා ඔයගලන්ට පේනවද 5.4 එකක් මේ මෙෂර්මන්ට් එක ගත්තොත් ෆ්‍රීකවෙන්සි එක I can't find here 5.4 ඔගලන් පේනටි right 5.4 මාරම ඇකියුරේට් ආ right අපි බලමු එහෙනම් මෙගහට් 100ට යන්න තමයි මට ලොකුම වණාව තියෙන්නේ හරි අපි බලමු මෙගහට්ස් 5 මේ තියෙන right මට මෙගහට්ස් දෙන්න 30ක් පුළුවන් කියනවනේ 29 මෙගාහර්ට්ස් එනකම් පුළුවන් කියලා තිනවා. අපි බලමු කොහොමද ඒක කියලා. right. wow. 29.4. right. 29.4 නහරි. දැන් මම මේක මෙතනින් හදන්නකො 30 වලට. අන්න 30 මෙගාහර්ට්ස්. බලමු. right. wonderful. බාන් කොච්චර ලස්සනද කියලා. 30.0004. exactly. නියමයි. යුනිට් නියමයට වැඩේ කරනවා. හරි සයින් වේව් එක අපි බලමුද වෝල්ටේජ් කොච්චරක් අප් කරන්න පුළුවන්ද කියලා ඔය ගාමම රයිට් මම ඒක කරන්න පල්ලෙහාට ගිහිල්ලා ඔන්න අප් කරනවා 3 රේට් 5 මැක්සිමම් 5 සෝරි
මැක්සිමම් පීක් ටු පීක් 10 වෝල්ට් ඒ කියන්නේ 5 වෝල්ට් ගන්න පුළුවන් අපි එකක් දෙන්න බලන්න කොච්චරක් ගන්න පුළුවන්ද බලන්න right නියමයි නියමයි wonderful බලන්න හරියටම පීක් ටු පීක් ඕල මම පෙන්නනම් බලන්න 30 මෙගාහර්ට්ස් ෆ්‍රීකවෙන්සි එක exactly ෆ්‍රීකවෙන්සි එක තියනවා කිසිම වෙනසක් නැහැ සිග්නල්ට් එකේ වැඩක්ම නෙමෙයි ඇත්තටම ෆන්ක්ෂන් ජෙනරේටර් දැන් සේරම කේබල් වල ඉඳගෙන මේ දේවල් වෙන්න ඕනේ එහෙම නැත්තම් ගන්න බෑ බලන්න පීක් ටු පීක් එක ඕලන්න පෙන්නනදි 11.22 වෝල්ට් ඉතින් එයාටින් ගත්තට පස්සේ අපිට මේකේ පේනවා මැක්ස් එක ටොප් එක right ටොප් එක අපිට ගන්න පුළුවන් මැක්සිමම් ඉතින් really wonderful නියමයි සයින් වේව් එකත් ක්ලීන් ෆ්‍රීකවෙන්සි එකත් ක්ලීන් හරි නියමයි හරි ඉතින් දැන් නම් පොඩ්ඩක් සතුටුයි වගේ අපි මේක ගත්තොත් එහෙම චූටි දශම ස්ථාන කීපයක වෙනසක් තිබ්බ හැබැයි මේක නම් ඒ වෙනසක් ඇත්තේ නැහැ ඇත්තටම ආර සතුටුයි මේක ඇතුළ රිව් කරන්නත් ඕනේ ඇත්තටම ෂා වැඩ පොඩකට ගන්න පුළුවන් ෆන්ක්ෂන් එකක් ආර ඇකියුරේට් ඔන්නව අඩු ගානකට ගන්න ඇකියුරේට් ෆන්ක්ෂන් එකට මෙන්න බ්‍රෑන්ඩ් එක යුටි මං කියන්නේ ඇත්ත හොඳටම මෝ දැන් ඉන්නව මොනවද මදි ගොඩක් කට්ටිය ස්කෝයා වේ ඩියුටි සයිකල් ලන්ස් ගන්න පාවිච්චි කරනවා සයින් බුස් ගොඩක් කට්ටිය කරනවා ඒ හරිය නැති අනිත්‍ය ට්‍රැන්ගියුලර් සෝටු මේකේ තියෙනවනේ ඉතින් වෙන අර ආබිටරි සයින් මේවා උනේ නැහැ බෑ 3 ෆේස් නැති එක තමයි එකම අවුල 3 ෆේස් උත් මෙහෙම ආවනම් ආයි සුපිරියා හැබැයි මේ මම 3 ෆේස් මෙගාහර්ට්ස් ගණන් දුවන්නේ නැහැනේ ඇත්තටම කිලෝ හර්ට්ස් හර්ට්ස් ගණන් දුවන්නේ ඉතින් ඉන්නා නැතනේ මේ 3 ෆේස් ඕන කෙනෙකුට මේකට යන්න පුළුවන් අනිත් කෙනෙකුට මේකට යන්න පුළුවන් විරසම දෝඩ ඕන කෙනෙකුට මම හිතන්නේ හොඳ වර්ත් මනි එකක් ඇත්තටම විදං කරන ගානට පර්ෆෝමන්ස් තියෙනවා බාන්න තාමත් 30 මෙගාහර්ට්ස් වල ගානට වෙවන්නේ දසවස්ථාන ගාන කිසි වෙනසක් ඉන්නේ නැහැ රයිට් තින් එක්සැක්ට්ලි නියමයි හරි ඉතින් ඔය ටික තමයි තියෙන්නේ අපි තව පොඩ්ඩකින් බලමු එහෙනම් ස්ක්වයර් වේව් ටිකයි අනිත් වේව් ටික හරි අපි එහෙනම් දැන් යනතන ස්ක්වයර් වේව් ෆන්ක්ෂන් එක මේකේ කෝ වගේද කොච්චරක් බලන්න පුළුවන්ද කෙනෙක් බලන්න ඉතින් डेटा चीट एक नंग 50 मेगाहर्ट्स वगैरह का बारन पुलों का ताव किराम भी बालमु एक अपने तो मेक इतना वेव किने कर गया बस अपने बाला गाने पुलों में तेंदी वेव्स को चरक पुलों अंधे किंतु दें मेक है ठीक अपने गत्तों दिम अपने पुलों स्क्वायर के पल्स के रैंप के ये वागे में इट पास से आर्बिटरी वेव फॉर्मेट का සහ ඊට අමතරව නොයිස් එකක් සහ DC එකක් විතර අපිට වේව් කොමෙන්ට් ප්‍රධාන ඔප්ෂන් හතක් මේකේ බලන්න පුළුවන් ෆැසිලිටි එක තියෙනවා. ඉතින් අපි ඉස්සර බලමු ස්ක්වයර් වේව් එක right square wave එකට අපිට additional function එකක් කියන duty cycle එක adjust කරන්න. ඉතින් අපිට අවශ්‍ය කරන්නේ මේ වෙලාවේ frequency එකක් තියනවාද කියන බං. දැන් මෙදි hertz kilohertz 400 එක frequency එකකට ගන්න තියෙන්නේ. right ඉතින් මෙතන අපේ keypad එකක් තියෙනවා. අතර වුණා මෙතන tap type කරලා ඉවරලා keypad එකෙන් අපිට ඕනේ frequency එක කීයද කියන එකත් බලන්න පුළුවන්. මම නිකන් type කරලා බලන්නම් 50000 මෙතනට ගියොත් එහෙම කිලෝ හර්ට්ස් 1500 කියන්නේ 1.5 1500 කියන්නේ 1.5යි ඊට පස්සේ තව 10ක් ගියම 15යි 150යි 1500යි මග 1.5 රයිට් ඔන්න දැන් මෙගා හර්ට්ස් 15ක 0.6ක් තියෙනවනේ මෙගා හර්ට්ස් 15ක සිග්නල් එකක් හදද්දී අපි බලමු channel 1 on කරලා ඉවර වෙලා generate වෙයිද කියලා රයිට් मैंने मे विधियाट मट पेनवा पुड़ी छाया सैन वेव मोडिफिकेशन पेनवा अरे मैंने 400 किलो हर्ट्स एक इंट उन्ह इंट कर इंट बटने का मे के विशेष की रन है बाग अभी अभी तो पार ट्रेज कर दें मैंने खर्च सिस्ते का खतर नहीं कुछ बन अरे मे के इंट बटने के बेन हर्ट्स चीज देखा मालूम पेन होने की वैसे सॉरी मिली वोल्ट वोल्ट वेटला दी यहाँ पे एम्पीक्ट वोल्टेज चेक एक अत्मा हद अन्ना अपने दाम 2 वोल्ट हाँ 5 वोल्ट दाम कोई ना 5 तो मिली वोल्ट वोल्ट मिली वोल्ट वोल्टिंग को हम तो गान फिर बालमु राइट हाँ दें 5 वोल्ट एम्पलीट्यूड ने कहती है कि हरे हरे जंग अभी बालू में प्रोसेस दी रही होगा हर्ट्स 30 देखा क्या नाम दिखे रहा ये मैंने वाला स्टील प्रोसेसिंग टाइम में हुए को देख के ना राइट हर्ट्स 30 देखा
වෙන මොකුත් අඩුවක් පේන්නේ නැහැ. ටයිමින්ග් ස්කීල් එක ගොඩක් යවන්නේ අපිට බලන්න නැත්තම් හර්ට්සිස් දෙක වගේ බලන්න අමාරුයි වගේ. හරි. අපි මේක ටිකක් වැඩි කත් බලමු. ආ සෝරි මයික්‍රෝ හර්ට්ස් එතන තමයි මම බැලුවේ. ඇයි හර්ට්සිස් දෙකක් මයින් බැරි කියලා. මෙතන මයික්‍රෝ හර්ට්ස් වල ඇරලා තියෙන. අපිට ආයිත් උඩට ගිහින් ඉවර වෙලා මේකෙන් අපිට හර්ට්ස් එක හදන් ඉන්න වෙනවා. हर्ट्स दें तमें मैं एंट करना हर्ट्स राइट वेरी नीट की वाट पोड़ी ना एक इच्छर इशू एक तीन कन्ने मे मेतन आप आप ग्रेडियंट मे कि कलर ग्रेडियंट भयंकर डिस्प्ले पर्स इतने कलर ग्रेडियंट ऑफ कर राइट मे वे अब अभी गेम अभी पेन मैंने मेतन पोड़ी कांगार स्क्या पेन स्क्या मेन सोरे ये निका स्पैको मत केबल कंपनसेशन मैं बट लो फ्रीक्वेंसी අඩු නනම් දෙකේ තියෙන අපි බලමු දැන් කොහොමද 50 MHz වලට අපි යන්නා දැන් හරි අපි ඒ ගානට දාලා බලමු ඩිස්ප්ලේ පර්සිට් වල කලර් ග්‍රේඩියන්ට් එක තියන්න හරි මොනම දැන් හර්ට්ස් 30 දෙකනේ තියෙන අපි ඔක 50 බලමු 3යි 4යි 5යි 6යි ඔන්නේ නම් එන්ටර් කරනවා फॉर्मेट කොටු තරංගේ දැන් හර්ට්ස් 1 මෙගාහර්ට්ස් 1.5 පහට මේ වගේ හර්ට්ස් 15ට මෙතන ඒ වගේ එකක් තියෙන. හරි අපි බලමුකෝ මොකද්ද ඒ සිද්ධිය කියලා. අපි බලමු ඇත්තටම එහෙම දෙන්නේ කියලා. ඌප්ස්. ඒත් ඒ වගේ එකක් තමයි ඉන්නේ. ටිකක් විතර අවුල් වෙච්ච මොඩිෆයිඩ් එකක්. मोडिफाई पटने का पेपर है भाई मेगा हट्स पहाड़ वो ट्रांस क्लीन मादी वागे इतना मितना 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 कखर भी ना उलगती हाँ कद दे में इबने ए वेव का කක්කරි අවුලක් දැන් මේ ඩිෆෝල්ට් දාලා බලමු සිරස්කෝප් එකේ ඉෂුව එකක් කිනාද බලන්නේ හයි කම්පියුටර් සෙට් දින බලමු දැන් ආ වෙටි මොකක්කරි ඇසර ඔබන්නේ කියලා බිල හරි සයින් වෙලා පොඩ්ඩක් තියෙන්නේ හැබැයි මේක නම් පේන්නේ නැතර නිකන් ක්ලිප් වෙලා වගේ කියලා නේ මේක හරි අපි බලමු හර්ට්ස් 14ක් වල බලමු हर्ट्स का नडुवेन कोटना या तंग स्क्या मोड एकटे एनवा थी मेगा हर्ट्स उल्दी ओको हम तमा एबल मेगा हर्ट्स एक का सामान अपे इदिना वरेकिन क्लॉक सिग्नल या कपिर देनने होने करना मेगा हर्ट्स आटा कब बलम क्रिस्टल मेगा हर्ट्स आटा का फ्रीक्वेंस का गान दिखेना को बलम राइट परफेक्ट एक अंडे समय सामान इंग अपे क्रिस्टल लेकां गात्त तो अपी टोवा की तमें तो दिन क्रिस्टल को इटडिये अत्तर में स्क्या ने तावटी कक्सा इन में बुला दिन मैं तने तीन स्क्या वे फैसिलिटी का की तीनों राइट एक विद्या इट पास अभी मे फ्रीक्वेंसी का मतिया के ना अभी पोड़ बलमु इलांग वेव फॉर्मेट का अभी टेने पल्स पल्स का ना प्रयोग डक लोक वोट वेदर करते नहीं हैं एक तरह से ड्यूटी साइकिल लेकर तभी आ अरे अभी ड्यूटी साइकिल लेकर बल्ले में कोस क्या भी वे के राइट ड्यूटी साइकिल लेकर टेन ने मैं तेरे गिन ला निकट गिन ला फिर ड्यूटी साइकिल लेकर दाला बलम एक कटा උපරිම ඕ ඕ අයියෝ 140ක් තමයි ඇට්ලිස් පුළුවන් ආ පොඩි බෑ මේක යන්න බැරි සමහරක් විට මෙගාහර්ට්ස් හන්ද වෙන්නත් පුළුවන් ඩියුටි අඩු කරන්න බැරි එහෙම නම් අපි මේක අඩු කරමුකෝ කිලෝහර්ට්ස් 100කට වගේ කිලෝහර්ට්ස් 500ක් තියමුකෝ අපි
නෑ කිලෝහර්ට්ස් කිලෝහර්ට්ස් තියෙති රයිට් කිලෝහර්ට්ස්යක ෆ්‍රීකවෙන්සි එකකුත් එක්ක රෙඩියුස් සයිකල් එක දැන් අපිට ඇවිත් තියෙනවා හරි දැන් ඔකල් කිලෝහර්ට්ස් 100ක් වෙ තියෙන්නේ නයිට් එච්චරම හොඳ ස්කෑබ් වේලක් නම් හැබැයි ඉන්නේ නැහැ හරි දැන් රෙඩියුස් සයිකල් එක කොහමද දලන් තියෙන්නේ සමහරක් කිට පීක් ටු පීක් 5 වෝල්ට් හින්දා කියන්න බැහැ අපි ඕන එක පොඩ්ඩ අඩු කරලා බලමු හතරක් කරලා බලමු නෑ ඒත් ඒක ඒක එක එක වෙනසක් එන්නේ නැහැ උඩින් මේ කියන්නේ පුළුවන් ස්විං ගන්න ඩිස්ප්ලේ එකේ කොහොමද පේන්නේ කිසි වෙනසක් එන්නේ නැහැ එහෙම වෙනසක් වෙන්නේ ඒක එහෙම තියාගෙන හරි අපි පික් ටු පික් 5 තියාගෙන අන්න කියන්න හදන්නේ ඩියුටි සයිකල් එක වෙනස් කරන්න අපි බලමු ඩියුටි සයිකල් එක මට ඕනේ එකක් කියන්න ड्यूटी सैकल ड्यूटी सैकल दस दिखाई උපරිම පුළුවන් 0.2ක් අඩු මඩු බව ඔකේ අවම වශයෙන් ගියන්න පුළුවන් ප්‍රමාණයකින් 0.2ක් දක්වා ඒක නිකන් ඇත්තටම පොඩි පල්ස් එකක් වගේ තමයි ඉතින් ඈත තියලා බලුවොත් එහෙම පේන්නේ ඊයරෙන්ඩ නැත්තම් ඇත්තට ළඟට එළ බලුවොත් ඉතින් ඔගේ ස්කයින් මොඩල් එකක් වගේ තමයි ඇත්තටම පේන්නේ බැලුව බලමට රයිට් වෙන මොනව කරන්නද තියෙන විදිය තමයි හරි ඒකේ විදිහයි ඊට පස්සේ මේකේ වේව් ගැන කතා කරනකොට ආබිටරි කියන එක ගත්තට පස්සේ අපිට ආබිටරි වේව් එකදී ඇත්තටම සයින සොයිඩල් මෙන්න මේ වගේ එකක් තියෙනවා. ටිකක් රෑන්ඩම් එකක් ඇත්තටම නිකන් කිව්වොත් ආ එක වෙලාවක half cycle කියන්නේ නැද්ද ඇත්තටම ආබිටරි. මොනවයි තියෙන්නේ ඕකේ. ඒකේ අපිට වෙනස් කරන්න මුකුත් විශේෂ දෙයක් කියලා නැහැ. මේක දෙනවා වේව් ෆයිල් එක කියලා එකක්. රයිට් මේකට ගිහිල්ලා මට පුළුවන් අපි හදාගත්ත වේව් ෆෝමැට් එකක් මේකට දෙන්න. අපි මම දැනතර මේක සොෆ්ට්වෙයාර් එකක් අතන අපි සොෆ්ට්වෙයාර් එක මොකද කියලා බලමු. අහහා. ආ මෙතන තියෙනවා මේ තියෙන්නේ පහක් තියෙනවා දැන්ට. මේක ඉන්ටර්නල් ස්ටෝරේජ් එකේ. හරි. මේ තියෙන මෙන්න මේ වගේ තව වේව්ස් ටිකක් හදලා තියාගන්න පුළුවන් එක එක වේව්ස්. मेघ सामान ट्रैक फायरिंग फायरिंग एंगल स्टेप्स सिक्स स्टेप सूत्र में मेक अलेवन स्टेप तक है पीडब्ल्यू मॉडिफाइड साइन वेव तीन नाइस निशा अभी ट्वेंटी थ्री तीन विशेष ना वर्षीन तीन हरी एक हर इन आर्बिटरी हरी इलाम इलाटी मैं गुड का මේක තියෙනවා මේ කෝපි දෙකේ මේ RAM සිග්නල් එක හරිද මේ RAM සිග්නල් එක මේකේ හැටියට ඇත්තටම මේකේ RAM සිග්නල් එකේ අපිට ඩියුටි සයිකල් එක හදන්න පුළුවන් දැන් මාගේ කලින් තිබ්බ අර ෆන්ක්ෂන් ජෙනරේටර් එකේ ඩියුටි සයිකල් එක හදන්න ගියා තිබෙනවා ට්‍රැන්ගියුල් එකේ ස්කවර් වේව් එකේ නෙමෙයි රෙක්ටැන්ගියුල් එකේ විතරයි ඩියුටි සයිකල් හදන්න තිබ්බේ මේකේ හැබැයි RAM සිග්නල් එකට දාලා ඩියුටි සයිකල් හදාගෙන ඉතින් මම බලු පොඩ්ඩක් අ බැලුවොත් එහෙම ඒක දිහාවට ඔන්න බලන්න ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ වගේ දැන් එන්න වේව් එක මේ වගේ ඔන්න මම දැන් ඩියුටි සයිකල් එක ගේනවා
සීට බිංදුවකට දැන් ඔබලන් පේන ඇති මේ පැත්තේ ටයිම් එක අඩු වෙලා මේ පැත්ත එක වැඩි වෙලා වගේ සිද්ධියක් තමයි තියෙන්නේ ඒතුරන් හරීම ගන්න ආයි මම මේ පැත්තට කෙරෙකොත් මට මේ විදිහට ගන්න පුළුවන් ඒක හරීම ලස්සනයි හරීම නයිස් ෆන්ක්ෂන් එක රයිට් ඉතින් ඒ වගේ අමුතුම සෙගන් ටිකුත් තියෙනවා ඉතින් ඕවරෝල් ගත්තට පස්සේ ෆ්‍රීකවන්සි එක නම් දශමයක්වත් තෙල්ලෙන්නේ නැහැ ඔයගලන්ට පේනවාද කිලෝහර්ට්ස් 100ම එකම විදියට තියෙනවා ඒක නම් හරිම වටිනවා මේක දැන් ඊළඟට අපිට හම්බෙලා තියෙන්නේ මේකට ස්ට්‍රෙස් ටෙස්ට් එකක් තියලා බලන්න ඒකට මම මෙතෙන්දී දැන් ගොඩක් කට්ටිය දැන් ඔය ගොඩක් අපි දැකලා තිනවා කැම්පස් වලදී ගොඩක් කලාවට හම්බෙන කේස් තමයි එනම කේස් තමයි මේ මේ අපි ගන්න ෆන්ක්ෂන් ජෙනරේටර් එකේ අවුට්පුට් එකෙන් අපිට ළමයෙක්ට වැඩ කරන්න දෙන්න බෑ මේ හේතුව ඒකේ අවුට්පුට් එකෙන් එන කරන්ට් එක මදි එහෙම නැට පස්සේ අර ඇම්පියර්ස් මදි වෙන හන්දා මේ ලෝ පාස් ෆිල්ටර් එකක් හයි පාස් ෆිල්ටර් එකක් වුණත් ලැබ් එකකදී අත්අඩංගුවට බලන්න තියෙන ඉඩකඩ අඩුයි. ඉතින් ඒක හන්දා අපි බලමු මේකේ කොහොමද අර අරකේ මට මතකද ත්‍රී ෆේස් මගේ එකේ නම් 100 මිලි ඇම්පියර් වගේ ප්‍රමාණයක් කරන්ට් එක තිබ්බා. අපි බලමු මේකේ කොච්චරක් කරන්ට් එක ගන්න පුළුවන්ද කියන එක බලන්න. සයින් වේව් එකක් තමයි ගන්න වෙන්නේ අපිට ලෝ පාස් ෆිල්ටර් එකට යවා ගන්න. ලෝ පාස් ෆිල්ටර් එක කෙසේ වෙතත් මම දැන්ට මේ විදිහට මම ගන්නම් 10 ohm රෙසිස්ටර් 10 ohm විතර රෙසිස්ටර් එකක් ගන්නම්. රයිට්. අපි ඒක හරහා ලෝඩ් කරන බලමු කොහොමද කියලා හරි 10 ohm 5 watt එකක් රෙඩි කරලා තිනවා මේකයි අපි බ්‍රෙඩ් බෝඩ් එකක් අරගෙන ඉවරලා අපි ඉස්සෙල්ලා මේක ලෝඩ් කරලා බලමු අපිට ඔසිලෝස්කෝප් එකේදී කොහොමද සිග්නල් එක මෙයාට අල්ලන් ඉන්න පුළුවන්ද කියන එක ඉතින් එහෙම අල්ලන් ඉන්න පුළුවන් අවුලක් නැහැ මම පීක් ටු පීක් 5 volt දුන්නොත් එහෙම 10 ohm හින්දා අපි සාමාන්‍ය මෙහෙම කම 10 ohm නෙමෙයි අපි වැලියු එකක් අද දැන් අපි හදුවොත් එහෙම අපිට ඕනේ කරන්නේ අපි කියමු peak to peak 5 volt තියනවා කියලා හරි peak to peak 5 volt තියනවා නම් එක 5 volt එකක් වෙලාවෙදී අපිට maximum current එක යන්න ඕනේ අපිට තෝරගමු milliampere 100ක් යවන්න තෝරගන්න ගියොත් 5 volt එකක් විතර උඩරිම තියන හන්දා impractical ගන්න අමාරුයි පිගම් 100 ohm වගේ ගත්තොත් එහෙම අපිට පුළුවන් ගන්න 100 ohms time sorry 5 divided by 100 ohm කියන්නේ 5 එතකොට එන්නේ 5 milli amps right sorry 50 කියලා එන්නේ 50 milli amps එනවා අපි 100 ohm එකක් දාලා 50 milli amp load කරලා බලමු යනවද නැද්ද කියලා 10 ohm දානක තේරුමක් නැහැනේ එතකොට ඇත්තටම 500 milli amps යනවා මේකෙන් කවදාවත් 500 milli amps ගන්න නම් මම හිතන්නේ නැහැ right ඉතින් 100 ohm එකක් ගන්න ගියාට පස්සේ මේක අවුටින් ටිකක් මේ මෙන්න මේ වගේ එකක් තියෙන 100 ohm එක බලමු කියන 100 ohm හරි අපි දැන් හතර තියෙන්නේ මේ වෙද්දි මේක හැටියට peak volt peak to peak voltage එක volt 20ක් hertz 100ක frequency එකක් ඔයාලා oscilloscope එකේ පේනවා ලස්සන clean sine wave එකක් මේකේ එනවා ඒ වගේම අපිට දැන් මේකේ බලන්න පුළුවන් peak to peak voltage එක මේක පෙන්නවා 21.8ක් කියලා පෙන්නන්නේ right එතකොට උඩරිම ඒ ගන්න තමයි දැන් එතකොට මං ගාව මෙතන තියෙනවා 100 ohm 5 watt resistor එකක් මම මෙතන හදාගත්ත මේ setup එකට මේ resistor එක plug කරන්න හදන්නේ ඕගලන්ට අර පැත්තෙන් බලන් ඉන්න පුළුවන් plug කරනකොට මේ wave එක කොහොමද වෙනස් වෙන්නේ කියන එක right හරි වුණා කියලා පොඩි ප්‍රමාණයක් අඩු වෙනවා. එතකොට ඒක තමයි මේකේට රීච් කරගන්න පුළුවන් මැක්සිමම් වෙලාව ඇත්තටම. ඉතින් ඇත්තටම ඉම්පීඩන්ස් එක 50 ohms තිබ්බට අපි මෙතනදී 100 ohms දාලා තියෙනවා. හැබැයි සිග්නල් එක භාගයක් බැස්ස බවක් අපිට එහෙම පේන්නේ නැහැ. රයිට් එහෙම වුණා කියලා. මෙතනදී 15 volt වගේ peak to peak level එකක් පෙන්නනවා. හරි. එතකොට අපිට ඕනේ ඇත්තටම ටොප් එක ඇත්තටම මෙතන හිටියට 6.6 6.8 වෝල්ට් වගේ තමයි මැක්සිමම් පොසිටිව් පැත්තට ඇවිල්ලා තියෙන්නේ රයිට් හරි එතකොට එහෙම බලනකොට දැන් මේ ඒ වෙලාවේදී
සාමාන්‍ය මිනිස්සුරේම ලක් වීමක් අපිට තේරෙන්නේ නැහැ. මම දැන් හදන්නේ මේ කියන්නේ කරන්ට් එක මෙතනින් කඩල ඉවර වෙලා ප්ලූක් එකකින් කොච්චරක් කරන්ට් එක ගන්නවද කියලා බලාගන්න. අපිට සාමාන්‍ය ඩෝ ප්ලස් ෆිල්ටර් එක ඇති වෙන ගන්නට කරන්ට් එක එනවද බලන්න. රයිට්. හරි, ඔයගොල්ලෝ පේනවා මිලි ඇම්පියර් 46ක් වගේ පොඩි කරන්ට් එකක් මේකෙන් ජෙනරේට් වෙනවා මැක්සිමම් අවස්ථාවේදී. ඒක නම් හොඳයි. ඒ විදිහට බැලුවොත් එහෙම AC කරන්ට් එකක් අපි මෙෂර් කරන්නේ 100ක. ඒක එකම ගන්න තියාගෙන ඉන්න පුළුවන් කම මේකට ඇවිල්ලා තියෙනවා කියලා පේනවා ඇති. ඒ අතින් ගත්තට පස්සේ හයි රෙසලූෂන් බොක් එක දැම්මුත් ඔව් 46 මිලි ඇම්ප්ස් වගේ කරන්ට් එකක් තමයි ඩ්‍රෝ කරන්න පේන්නේ. ඉතින් අදරු මේක මිලි ඇම්ප්ස් 50 මිලි ඇම්ප්ස් වගේ, ඒ කියන්නේ ගහලා තියෙන 50 මිලි ඇම්ප්ස් වගේ කරන්ට් එකක් තමයි ඇත්තටම මේකෙන් ගන්න පුළුවන් කම තියෙන්නේ. ඊට වඩා ගන්න අමාරුයි. ඉතින් මේකේ හැටියට ඒක ප්‍රමාණවත් කියන එක තමයි මගේ නම් අදහස තියෙන්නේ. රයිට්. ඒක තමයි දැන් අපිට තියෙන්නේ මේකේ කතා කරු දේවල් බොහොමයක් කියලා ඉවර වෙනවා. ඉතින් සෑහෙනද මල්ටිමීටර් සෝරි ෆංක්ෂන් ජෙනරේටර් එක කියන පුළුවන් මේ හැදි තරමක් රත් වෙලා තියෙන්නේ. හරි, ඇත්තටම මේක අපිට තවත් ලස්සනම වැඩේ කියන්නේ මේක අපි බැලුව බැලමට අපිට පේන දෙයක්. මේක නිකන් හරියට මේ මගේ සිග්නන්ට් එක වගේ නේද පොඩ්ඩක් බලන්න. මම මේක කරන්න තිබ්බොත් එහෙම රයිට් මේ බලන්න සිග්නන්ට් එක ටිකක් එක්ක ටිකක් ඒ වගේ යනවනේ. රයිට්. ඉතින් හරිම හුරු මුහුටි චූටි මල්ටිමීටර් එක. මේක ඇත්තටම අමාරුයක් නේ. අත ගත්තාම මේ අතේ අත සයිස් එක ඕනගේ අතක සයිස් එක තමයි මේකේ සයිස් එක වෙන්නේ. හරි, අපි ඊළඟට මේක ටියර් ඩවුන් එකට යන්න කියලා හදන්නේ. අපි ටියර් ඩවුන් එකත් එක්ක ඊළඟට හම්බෙමු.